ඉතින් මම අදත් ඔයගලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මේකෙදි මම කතා කරන්නේ ගාඩනින් වලට වැදගත් වෙන දෙයක් ඉතමත් ලස්සන මම ආසම ශාකයක් තමයි ෆර්න් කියන්නේ මම මෙතනදී කතා කරන්නේ කොහොමද ලස්සනට නිරෝගීව ෆර්න් පැලයක් පවන්නේ කියලා කරුණු කීපයක් ගැන ඔබ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් वीडियो के पहले तीन सब्सक्राइब बटन का प्रेस कर सब्सक्राइब करना ये वीडियो के लाइक करना कमेंट करना शेयर करना अम तक करने पा පළවෙනි කරුණ තමයි ෆර්න් වලට යොදා ගන්න පස් මිශ්‍රණය මේකෙදි මම යොදා ගන්නේ කොහොබත් සහ කොම්පෝස්ට් පොහොර ඊළඟට මේ සඳහා පෝච්චියක් තෝරා ගැනීමේදී මැටි පෝච්චියක් හෝ සෙරමික් පෝච්චියක් වඩා සුදුසු වෙනවා ඊළඟට ෆර්න් කියන්නේ සෙවන ප්‍රියකරණ ශාකයක් මේක සෙවනි තමයි ගොඩක් දුරට හැදින්නේ ඍජු ආලෝකය මේකට ටිකක් හානි කරයි ඒ නිසා අනිවාර්යයෙන්ම මේක කෙලින්ම ඉරේලිය වැටෙන්නේ නැති තැනක තියනවා නම් වඩා හොඳයි ෆර්න් කියන්නේ පඳුරු වශයෙන් හැදෙන ශාකයක් ඒ නිසා මේකට අපි පෝච්චියක් තෝරා ගැනීමේදී උස පෝච්චි වෙනුවට උසින් අඩු පළලින් වැඩි පෝච්චියක් යොදා ගන්නවා නම් මෙය අපිට ඉතා අලංකාර විදිහට පඳුරක් විදිහට වවා ගන්න පුළුවන්. ෆර්න් වලට ජලය සැපීමේදී අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේක ගොඩාක් ජලය අවශ්‍ය ශාකයක්. දිනපතා ජලයේදීම අවශ්‍යයි. හැබැයි අපි ජලය යොදනකොට බලන්න ඕන මතු පිට පස් තට්ටුව වේලිලා නම් තමයි ජලය යොදන්නේ. එහෙම නැත්නම් ගොඩක් කියන්නේ ප්‍රමාණයට වඩා වැඩිපුර ජලය යෙදුවොත් ශාකයේ මුල් කුණු වෙලා ශාකයට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෆර්න් කියන්නේ ඉතා වැඩි ආර්ද්‍රතාවයට ආර්ද්‍රතාවයක් තියෙන පරිසරයක වැවෙන ශාකයක්. ඒ නිසා අපි වියලි කාලගුණයක් පවතින කාලවලදී මේ පැලවලට වතුර ස්ප්‍රේ කරනවා නම් හොඳින් ආර්ද්‍රතාවය පවත්වාගෙන යන්න පුළුවන් මේ පරිසරේ. ඒ වගේම තමයි ෆර්න් වලට පොහොර යෙදීමත් ඉතාම වැදගත්. අපි සාමාන්‍යයෙන් මාසිකට සැරයක් පොහොර යෙදීම ප්‍රමාණවත් මෙම ශාකවලට. මෙවට පොහොර යෙදීමේදී නයිට්‍රජන් වැඩි පොහොරක් යොදා ගන්නවා නම් වඩාත් සුදුසුයි. ඒ වගේම අටවෙනි කරුණ විදිහට මම කියන්නේ මෙම ශාකවල විතරම පරණ පත්‍ර වියලෙනවා. ඒ කියන්නේ අලුතින් පත්‍ර එනකොට කලින් ආපු පත්‍ර වියලිලා හැලිලා යනවා. එහෙම නැත්නම් වියලිලා ඒක ශාකයේම තියෙනවා. ඉතින් මෙහෙම වියලි පත්‍ර තියෙනකොට ශාකයේ ලස්සන ටිකක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි නිතරම ශාකයේ පරීක්ෂා කරලා බලලා ඒ වගේ වේලිච්ච අතු කොළ නිතරම කපලා ඉවත් කරන්න ඕන. ඒ වගේමයි මෙම ශාක අපි අවුරුද්දකට හෝ අවුරුදු දෙකකට සැරයක් පරණ පෝච්චියෙන් ගලවලා අලුත් පෝච්චියක නැවත සිටවන්න ඕනේ. එහෙම කරන එකේ වාසිය තමයි ශාකය ටිකක් විශාලව හැදෙනකොට ශාකයේ තිබෙන පෝච්චියේ ඉඩ ප්‍රමාණය මදි වෙන නිසා අලුතින් ටිකක් විශාල පෝච්චියකට දැමීමෙන් ශාකයට හොඳට වර්ධනය වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔයාලත් මෙන්න මේ කියන කරුණාමය අනුගමනය කරනවා නම් විනෝදාංශයක් විදියට ෆර්න් වගා කරනවා නම් ඔයාලටත් මේ වගේ ලස්සන නිරෝගීමත් ෆර්න් පැල ලබා ගන්න හැකියාව තියෙනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.